ටයිබෝන් සුබ දවසක් හැමෝටම. අපිට කාලෙකින් තමයි අද වීඩියෝ එකත් එකතු වෙන්නේ. මම හිතන්නේ මාසයකට වඩා වැඩි කාලයක් වෙන්න ඇති. ඉතින් වෙනද වගේම කියන්න ඕනේ සතියකට සැරයක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ලොකු ට්‍රයි එකක් දෙනවා. ඒ වුණාට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් බිසි වෙනවා. ඉතින් වෙන වැඩක් තියෙනවා. මේක විතරක් නෙමෙයි අපි කරන්නේ ඔන්ලයින් ෆීල්ඩ් එකේ ගොඩක් බිස්නස් අපි කරනවා. ඉතින් ඒක නිසා වෙන්න ඇති මට ඇත්තටම කාලයක් ගන්න අමාරුයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන කොටත් ඉතින් අතරම දවසට කෝල්ස් 20 30ක් අනිවාර්යෙන් එනවා. ඉතින් ඒවත් ආන්සර් කරන්න ඕනේ පුළුවන් විදියට. ඒක නිසා ඉතින් අතරම වීඩියෝස් වලට ගන්න ටයිම් එක ගොඩක් අඩුයි සහ මගේ බිස්නස් කීපයක් දැනට තියෙන නිසා ඒවත් මැනේජ් කරගන්නත් අවශ්‍යයි. ඉතින් මේ හැම දෙයක්ම එක්ක වීඩියෝස් වලට ටයිම් එකක් ගන්න ගොඩක් අමාරුයි. ඉතින් අද මම කතා කරන්න යන්නේ ට්‍රේඩින් වලදී ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්න කීපයක් පිළිබඳව. යාගෙන් බිග්ිනර්ස්ලට ඒ වගේම දැනට කරගෙන යන අයට ට්‍රික් කීපයක් එක්කම හරියට ට්‍රේඩින් කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. මේ වීඩියෝ එක ගොඩාක් දිග වීඩියෝ එකක් වෙන එකක් නැහැ. විනාඩි 10ක් 15ක් අතර පොඩි වීඩියෝ එකක් වෙයි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද ඔයගොල්ලන්ට ගන්න ගොඩක් දේවල් තියෙයි බිග්ිනර්ස්ලට වගේම මේක දැනට කරගෙන යන අයටත්. අද වීඩියෝ එකනොත් ගොඩක් මම හිතනවා ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔයගොල්ලන්ට මම ඊට කලින් දීලා තියෙන වීඩියෝස් වල නිකරුණේ හිස් වචන කතා කරලා නැහැ. ඔයගොල්ලන්ට වැදගත් දෙයක් ඇරෙන්න. ඉතින් මේ වෙද්දි ලංකාවේ තියෙන ගැටලුවත් එක්ක ලංකාවේ නෙමෙයි මේක ලෝක විවසනයක් කොරෝනා කොවිඩ් 19 කියන. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ලංකාවේ වගේම පිටරට ඉන්න හැමෝටම නිදහසේ එක තැනකට වෙලා ගෙදරට වෙලා ඕකලන් ඉන්න මොන හරි තැනකට වෙලා ලස්සනට පාඩුවේ කරගෙන යන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි බයිනරි ට්‍රේඩින් ෆොරෙක්ස් කියන්නේ. ඉතින් මේ කාල සීමාවේදී ගොඩක් අය ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා බයිනරි ෆොරෙක්ස් වලට. ඉතින් මටත් ගොඩාක් අය කතා කරනවා මොකද ගෙවල් වලට වෙලා ඉන්නේ, එයාලගේ ජොබ්ස් නැහැ, එයාලට වැඩ කරන්න විදියක් නැහැ, ඇත්තටම ගොඩක් මුදල් අපහසුතා තියෙන අය ඉන්නවා. ඉතින් ඇත්තටම එදා වේල විතරක් ෂේප් වෙන අය ඉන්නවා. ඉතින් මං සරලවම කියනවා නම් එයාලට වුණත් කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි බයිනරි ෆොරෙක්ස් කියන්නේ. ඉතින් හරියට ඉගෙනගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් මේක වරදිනවා, 100%ක් වරදිනවා හරියට ඉගෙනගෙන කරේ නැති වුණොත්. ඉතින් ඒක අත්දැකීමෙන් කියන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට මං හරහා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් මේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ගොඩක් අය මෙතනින් ඉගෙනගෙන තියෙනවා සහ self study කරලා ගොඩක් අය ඉගෙනගෙන මගෙන් ලොකු දෙයක් අරගෙන තියෙනවා මගේ videos වලින්. ඉතින් ඒක මට හැමදාම කතා කරන අය හොඳ feedback එකක් දෙනවා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම පොඩ පොඩ කියන්නේ ටික ටික වගේ ඔයගොල්ලන්ට දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ දැනට මේ ලංකාවේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඕගොල්ලන්ට කරන්න හොඳම බිස්නස් එක තමයි බයිනරි ෆොරෙක්ස්. ඉතින් බයිනරි ෆොරෙක්ස් ගත්තොත් ඉතින් බයිනරි මම පැත්තකින් තියන්නම්. ෆොරෙක්ස් කියන මාකට් එක ඇනලයිස් කරද්දී අපි මේ වෙද්දි ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලට. මොකද මේක මේ කොවිඩ් 19 කියන්නේ ලංකාවට විතරක් දෙයක් නෙවෙයි. මේක ලෝක විවසනයක්. ලෝකයේ ආර්ථිකය ගොඩක්ම දුරට කඩාවැටීමක් මේ නිසා වුණා. ඉතින් මේකෙන් අපිට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් මේ වෙද්දි ආයෝජනය කරනවා නම් ඕගොල්ලන්ට. ඉතින් මට කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට මොනවා හරි ආයෝජන ලොකු ආයෝජන කරන්න ඉන්න ඉන්නව නම් මාව සම්බන්ධ වෙලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ සම්බන්ධව. මම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සම්බන්ධව තමයි කතා කරන්නේ ෆොරෙක්ස් වලදී. ඉතින් ඒ වගේම බයිනරි වලදී වුණත් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව සල්ලි හොයන්න පුළුවන් හොඳම ක්‍රමයක්නේ බයිනරි කියන්නේ. ඉතින් ඒක නිසා ගෙදරට වෙලා එදිනදා අවශ්‍යතා සඳහා ඔයගොල්ලන්ට අමතර ආදායමක් විදියට බයිනරි ඔප්ෂන් මගින් හොඳට earn කරන්න පුළුවන් මේ සිස්ටම් එක මගින්. ඉතින් දැනට ගොඩක් අය ඉන්ට්‍රෙස්ට් වෙනවා බයිනරි වලට. ඉතින් ගොඩක් අය මට කතා කරලා අහන්නේ මොකක්ද හොඳම බ්‍රෝකර් ආයතනය, කොහොමද අපි රෙජිස්ටර් වෙන්නේ, කොහොමද මේ දේවල් හරියට හදාගන්නේ කියලා. ඉතින් මේ මම කතා කරන්නේ බිගිනර්ස්ලට මේ මුල් පියවර ටික. මේ වෙද්දි දැනට තියෙන අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් මට්ටමේ සාමාන්‍ය ජනතාවට ට්‍රේඩ් කරන්න පුළුවන් මට්ටමේ හොඳම බ්‍රෝකර් ආයතනය තමයි binary.com කියන්නේ. ඉතින් දැනට වසර 20ක විතර දිග හොඳ ඉතිහාසයක් තියෙනවා binary.com බ්‍රෝකට. 2000 වගේ තමයි යාගේ ස්ටාර්ට් එක තියෙන්නේ. ඉතින් මේ වෙනකන් හොඳ කස්ටම් ෆීඩ්බැක් එකක් එක්ක හොඳට වැඩ කටයුතු කරගෙන යන හොඳ බ්‍රෝක් කෙනෙක් තමයි binary.com කියන්නේ. ඉතින් binary.com ගේ ගොඩක් ලොකු හොඳ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම බිග්ිනර්ස්ලාට දැනගන්න අවශ්‍ය නම් මේ දේවල් කතා කරන්න මුලින් ඉඳලා මොනවද කියලා. එක තමයි ඩොලර් පහකින් පුංචි ඩොලර් පහකින් ඔයගලන්ට මෙයක් එක්ක බිස්නස් එක කරන්න පුළුවන් binary business. ඒ වගේම
ඩොලර් 735කින් මෙයාගේ එක ට්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන් ආව මෙයා ඩොලර් 735කින් ඒ වගේම ෆාස්ට් විඩ්‍රෝල් එකක් මෙයා දෙනවා කිසිම හොරබොරු වංචාවක් මාකට් එකේ සිද්ධ වෙන්නේ නැහැ රියල් මාකට් එකේ කරන්සි පෙයා මාකට් එකේ මම මේ කතා කරන්නේ ඒ මාකට් එකේ කිසිම වංචාවක් හොරබොරුවක් වෙන්නේ නැහැ රියල් මාකට් එකේ ඒ විදිහටම වැඩ කරනවා මෙයාලගේ චාර්ට් වල ඉතින් මෙයාලගේ චාර්ට් එකක් නෙමෙයි කෙලින්ම ඇනලයිසස් කරන්න තියෙන්නේ අපිට MT5 හෝ MT4 ප්ලැට්ෆෝම් ඇනලයිස් කරලා තමයි මෙයාලා හරහා ට්‍රේඩ් කරන්න වෙන්නේ ඒක නිසා අපිට තව chance එකක් එතනින් ලැබෙනවා මොකද මාකට් මෙයාලගේ මාකට් එකක් ඇනලයිස් කරලා අපිට වර්ධින්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි ඉතින් මේ වගේ ගොඩක් හොඳ ඒ වගේම හොඳ සපෝට් ටීම් එකක් ඉන්නවා පැයක් දෙකක් ඇතුළත ඕගොල්ලන්ගේ ඕනම ගැටලුවක් निराකරණය කරගන්න පුළුවන් හොඳ සපෝට් ටීම් එකක් මෙයාලගේ ඉන්නවා මේ වගේ ගොඩක් හොඳ ෆීචර්ස් binary.com බ්‍රෝකර්ට තියෙනවා. ඉතින් අලුතෙන් එන කෙනෙක්ට මම අනිවාර්යෙන් නිර්දේශ කරන්නේ 100%ක් රෙකමන්ඩ් කරනවා binary.com බ්‍රෝකර් account එකක් ඕපන් කරගන්න. ඔයාලට ඒක A to Z සිංහලෙන් දැනගන්න පුළුවන්. පළවෙනි description එකේ link එකක් තියෙනවා. මගේ website එක සම්පූර්ණ article එක මගේ මම ලියපු article එකක් තියෙන්නේ. ඒ article එක කියවල ඒකේ තියෙන විදියට 100%ක්ම ඒක follow කරලා ඔයගොල්ලෝ account එකක් ඕපන් කරගන්න 2020 21 22 යන ඉස්සරහ පියවරවල් දෙක තුනකටම අදාළ විදිහට තමයි මම මේක design කරලා තියෙන්නේ සහ ඒක customize කරලා තියෙන්නේ ඒක නිසා ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ ඒකේ තියෙනවා හැම දෙයක්ම නිවැරදිව කොහොමද open කරගන්නේ කියලා ඒ වගේම e-wallet සම්බන්ධව කතා කරන්න ඕනේ deposit ප්‍රශ්නය ගැනත් කතා කරනවා e-wallet සම්බන්ධව කතා කරන්නේ netla skill තමයි අපි ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ යතරු skill තමයි අපි ගොඩක් අය ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ඉතින් ස්ක්‍රිල් account verification සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා මේ දවස්වල කීප දෙනෙක් මට කතා කරා statement සම්බන්ධව එතකොට එයාලගේ ID සම්බන්ධව මේ වගේ දේවල්. ඉතින් ගොඩක් අය කලින් මේක verification කරේ web platform එක කරේ කියන්නේ web browser එකෙන් ගිහිල්ලා. ඕගලන්ට ස්ක්‍රිල් එක verify කරන්න තියෙන හොඳම option එක තමයි mobile app එක දාගන්න එක. ස්ක්‍රිල් එකේ mobile app එක දාගෙන ඒකෙන් log වෙලා ඕගලන්ට පුළුවන් ඕගොල්ලන්ට සෙල්ෆි එකක් යවලා ඒගොල්ලන්ට වෙරිෆිකේෂන් එක සම්පූර්ණම කරන්න. ඒ වගේම ස්ටේට්මන්ට් එකෙත් ඔයාලගේ කැමරේ එක යූස් කරලා ෆොටෝ එකක් දුන්නම එයාලා විනාඩි 10ක් වගේ ඇතුළත වෙරිෆයි කරනවා. මොකද එයාලගේ මොබයිල් ඇප් එක ප්‍රමෝෂන් කරන්න තමයි එයාලා මේ ෆීචර් එක දීලා තියෙන්නේ. ඒක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් අලුත් අයට මේක වැදගත් වෙයි. ස්ක්‍රිල් account එක verify කරගන්න ස්ක්‍රිල් වගේම netලත් එමයයි මොබයිල් ඇප් එකෙන් ගොඩක් ඉක්මනට fast verification එකක් ගන්න පුළුවන්. ඒ වගේම binary.com කලින් වගේ 2018 2017 වගේ ඕගොල්ලන්ට මේ අර verification details මුලින් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. binaryලා binary.com verification එකක් ඔයගෙන් බලාපොරොත්තු වෙනව නම් අන්න එදාට තමයි ඒවා verification දෙන්න අවශ්‍ය වෙන්නේ. verification වලට අදාළ details ටික දෙන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ account එක open කරපු ගමන් එයාලගේ support mail වලට ඔයාලගේ document යවුවා කියලා account එක verify වෙන්නේ නැහැ. එයාලා දැන් මේ system එක නවත්තර තියෙන්නේ. එයාලට අවශ්‍ය වෙලාවට තමයි ඔයගෙන් details ඉල්ලන්නේ. ඒක උදාහරණයක් විදියට ඩොලර් 500ක් 1000ක් transaction වෙනකන් ඔයාගේ account එකෙන් verification එකක් ඉල්ලන එකක් නැහැ. ඒක දැන් තියෙන අලුත්ම system එක තමයි ඒක. ඉතින් ඒක ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒක නිසා තමයි ඒක මතක් කරේ. මොකද ගොඩක් අය අහනවා මොකද verify වෙන්නේ නැත්තේ කියලා. ඒක තමයි හේතුව verify වෙන්නේ නැත්තේ. එයාලට අවශ්‍ය වෙලාවට තමයි අපි document දෙන්න ඕනේ. එහෙම නැතුව අපිට අවශ්‍ය වෙලාවට දුන්නට එයාලා verify කරන්නේ නැහැ. තව දෙයක් තමයි ගොඩක් අය එකම PC එක එකම laptop එකේ computer එකේ එකම IP එක use කරගෙන accounts කීපයක් හදනවා. ඉතින් එහෙම වෙලාවට ඒ accounts banned වෙනවා. ඉතින් 100%ක්ම ඔයගොල්ලන්ට පුළුවන් එක PC එකකින් එක SQL account එකයි එක netl account එකයි එක binary.com account එකයි. ඒක නිසා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඔයගොල්ලෝ real account එකක් හදනවා නම් ඔයගොල්ලන් details use කරලා උදාහරණයක් විදිහට ගන්න මම මගේ details use කරලා මට හදන්න පුළුවන් එක account එකයි. එහෙම නැතුව හදන්න පුළුවන් ක්‍රම තියෙනවා fake details use කරලා. ඉතින් ඒ දේවල් වලට යන්න එපා. මොකද ඔයාගේ real detail වලින් account එකක් open කරලා ඒක හරියට open කරගන්න. ඒක හරියට open කරගන්නේ කොහොමද කියලා මගේ වෙබ්සයිට් එකේ තියෙනවා පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තියෙනවා. එතනින් ගිහලා ආටිකල් ටික කියවලා ඕගොල්ලන්ට ලොකු දැනුමක් එතනින් ගන්න පුළුවන්. හරියට මේ වැඩේ කරගන්නේ කොහොමද කියන එක ගැන ලොකු දල අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙන විදිහට ඒ ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න. ෆලෝ කරද්දී ඕගොල්ලන්ට ලස්සනට account ටික open කරගෙන වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් අය මට කතා කරලා ඉන්නවා මේ වතුරට බහින්න නැතුව පීනන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. ඉතින් ඒක නිසා ඒක කරන්න එපා. මොකද මට කෝල් කරන්න එපා මේක කොහොමද කරන්න කියලා. ඕගොල්ලෝ මේකට බැහැලා මේ වැඩේට බැහැලා self study කරන්න. මොකද අපි උනත් මේ කියන්නේ මේ දේවල් දැනගත්තේ කවුරුත් උගන්වලා නෙමෙයි self study වලින් තමයි සම්පූර්ණ 100%ක් self study.
හරිද? ඉතින් කෙනෙක්ට අනිවාර්යෙන් කෙනෙක්ට සාර්ථක වෙන නම් සෙල්ෆ් ස්ටඩි කියන්නේ අනිවාර්ය අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒක නිසා ගොඩක් මම හැමෝටම කතා කරන්නට කියන්නේ පුළුවන් තරම් සෙල්ෆ් ස්ටඩි කරලා මේක ඉගෙන ගන්න කියලා. ඉතින් ඉගෙනගෙන පස්සේදී මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඉතින් කතා කරලා අපිට විසඳ ගන්න පුළුවන් දේවල් කරගන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. මොකද මම මොනක් කතා කරන්නේ බිග්ිනර්ස්ට ගොඩක් මම කතා කරලා නැහැ. මම කතා කරන්නේ දැනට කරගෙන යන අයට. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ ට්‍රේඩින් වලදී දැනට අපි යූස් කරන සිස්ටම් එකක් තමයි ටික් ට්‍රේඩින් කියන්නේ. ටික් ට්‍රේඩින් කියන එක ගොඩක්ම ජනප්‍රියයි දැනට. අපි දැනට ගොඩක් සාර්ථකව කරගෙන යනවා. මම ඉස්සරහට වීඩියෝ එකක් දෙන්නම් ටික් ට්‍රේඩින් කියන දේ හරියට 100%ක් නිවැරදිව කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක දෙන්න කලින් මම මතක් කරන්න ඕනේ මේ සමහර පිරිසක් ඉන්නවා මම කියන දේ මම මගේ තියරි කරලා ඒ විදිහටම ෆලෝ කරලා හරියට සාර්ථක වෙන අය. මොකද මං ගාව මට දැන ඩේටාබේස් එකක් තියෙනවා මේ binary.com මම හරියට රෙජිස්ටර් වෙන අයගේ පර්ෆෝමන්ස් එක මට බලන්න පුළුවන්. ඉතින් මම දැනට දැකලා තියෙනවා මගේ මේ ගිය මාසේ දැනට ඉන්නවා ඉන්න අයගෙන් ඩොලර් 7000 ගාණක් වගේ රෙවිනියක් තියෙනවා. එයාලා earn කරලා තියෙනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද මම කියලා දෙන දේවල් ෆලෝ කරලා ඩොලර් 7000 ගාණක් වන්න පුළුවන් කියන්නේ ඇත්තරම මාරම හැපි එක. ඉතින් එක්කෙනෙක් සාමාන්‍යයෙන් ගත්තොත් ඇවරේජ් ඩොලර් 400ක් 500ක් අතර ප්‍රමාණයක්. ඉතින් රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මම යටතේ ඉන්න අය දැනට හොයනවා. ඉතින් ඇත්තටම මේක ලොකු සතුටක්. මොකද ඒක ඇත්තටම කියන තේරෙන්නේ නැහැ මට. ඇත්තටම මේක ලොකු සතුටක්. මොකද එයාලා හරියට වැඩේ කරගෙන තියෙනවා. මම කියලා දෙන දේවල් ඒ විදිහට ෆලෝ කරලා. ඉතින් සමහර පිරිසක් ඉන්නවා අර ඇදයක් හොයන්න බලාගෙන ඉන්නේ. ඉතින් මම කෙලින්ම කියනවා ඒක ගැටලුවක් නැහැ මට දැන් ඒක කිව්වට. මම කලින් කිව්වේ නැහැ. මොකද මේක අර ඇදයක් හොයන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇද හොය හොය ඉන්න වරෙන් ඒගොල්ලන්ට කරන්න කිසි දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඉස්සරහට සාර්ථක වෙන්නෙත් නැහැ ඒගොල්ලෝ. මොකද අනිත් වෙනත් කෙනෙක්ගේ වෙන ඇදයක් හොයනවා ඇරෙන්න ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම වැඩි කතා කරන්නේ නැහැ ඒ අය ගැන. ඉතින් ඇත්තටම ගොඩක් ගොඩක් කියන්නේ සීමිත පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් 5%ක් විතර එහෙමයි ඉන්නවා. ඉතින් ඒක ඕනම කෙනෙක්ට ඇති වෙන ගැටලුවක්. ඉතින් අපි ඒ වගේ අයව ඇත්තටම ගණන් ගන්න නැහැ ඇත්තටම කියනවනම්. ඉතින් අපිට අවශ්‍ය හරියට මේ වැඩේ කරගෙන යන හරි කණ්ඩායමක් හදන්න ඉතින් දන්ට ගොඩක් ඉන්නවා. ඒ වගේම අපේ ස්ට්‍රැටජිස් තියෙනවා. අපේ ස්ට්‍රැටජිස් දෙකක් තියෙනවා. MT4 සහ MT5 ප්ලැට්ෆෝම් වලට යූස් කරන ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඉතින් මේ දෙක යූස් කරන ගොඩක් අය ඉන්නවා. ඉන්ඩිකේටර් සිස්ටම්. ඉතින් ඉන්ඩිකේටර් සිස්ටම් එක යූස් කරන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම ගොඩක් සාර්ථක වෙලා තියෙනවා ඉන්ඩිකේටර් සිස්ටම් එක හරහා. ඉතින් මේකෙදි ගොඩක් ඔයගලන්ට හොඳ සිග්නල් එකක් ලබා ගන්න පුළුවන්. හරියට ට්‍රේඩ් කරන්න පුළුවන් හොඳ සිස්ටම් එකක් තමයි මම දැනට ඔයගලන්ට කියලා තියෙන්නේ. මේ කාල සීමාවේදී 1 මිනිත් ප්ලැට්ෆෝම් එක කියන්නේ 1 මිනිත් කැන්ස්ටික් යූස් කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ ටිකේ ගොඩක් අය මට කතා කරපුවාත් කිව්වේ යාලා 1 මිනිත් තමයි ගොඩක් සක්සස් උනේ කියලා. ඉතින් අනිත් අයටත් මතක් කරනවා 1 මිනිත් ටයිම් ෆ්‍රේම් එක යූස් කරගෙන ඔයගොල්ලෝ ට්‍රේඩ් වලට යන්න ඉන්ඩිකේටර් සිස්ටම් එක යූස් කරගෙන. ඉන්ඩිකේටර් සිස්ටම් එක අවශ්‍යයි ඉන්නවනම් මට කෝල් එකක් දාන්න පුළුවන්. ගිලන්ට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. මගේ කලින් වීඩියෝස් ටික බලන්න. මම ලයිව් ට්‍රේඩින් වීඩියෝස් දීලා තියෙනවා. ඒ වගේම මේකේ ගොඩක් ප්‍රූෆ් දීලා තියෙනවා. ඉතින් ඒක නිසා කලින් වීඩියෝස් ටික බලලා මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විතරක් මට කෝල් කරන්න, නිකරුණේ කතා කරන්න එපා. ඉතින් ඒ වගේම මේ ට්‍රේඩින් වලදී තවත් අර මතක් කරන්න දෙයක් තියෙනවා. මේ ගොඩක් අය ඉමෝෂනලි වෙනවා. ගොඩක් වෙලාවට මේ ඉමෝෂන් කියන දේ ඇත්තම කියනවා නම් නැති කරන්න, නැතිම කරගන්න මේක තියාගෙන ඕලන්ට ට්‍රේඩින් ලයිෆ් එක නම් ගෙනියන්න බෑ. ඉමෝෂනලි ඒ වගේම මේකට ඇඩික්ට් වෙන්නත් එපා. දවසකට ඔයා ලිමිට් එකක් ඇතුව තියාග ලිමිට් එකක් ඇතුව ට්‍රේඩ් කරන්න. මම YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳලා මම කතා කරලා තියන්නේ ඔයගොල්ලෝ ඉමෝෂනලි යන් ඇඩික්ට් වෙන්න එපා කියලා මේකට. හරිද? ඒක තමයි මේ ට්‍රේඩින් වල තියෙන ට්‍රික් එක. එතනින් එහාට දෙයක් නැහැ. ඇඩික්ට් වෙන්නේ නැත්නම් ඔයා ඉමෝෂනලි නැත්නම් මේ ට්‍රේඩින් කියන දේ එච්චර ලොකු දෙයක් නෙමෙයි ඔයාලට. මේකේ කැන්ස්ටික් පැටර්න් ටික හරියට ෆලෝ කරා නම් එතකොට ඔයාලා සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් ෆලෝ කරා නම් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් ෆලෝ කරා නම් එතනින් එහාට ඔයගොල්ලන්ට හදාගන්න තියෙන එකම දේ තමයි ඔයගොල්ලේ මයින්ඩ් සෙට් එක. මයින්ඩ් සෙට් එක කියලා මම ගොඩක්ම වෙලාවට මෙන්ෂන් කරන්නේ ඔයගොල්ලන් ඉමෝෂනලි වැඩි, ඉමෝෂනලි වෙනවා. ඉතින් ඒ ඊට අමතරව මේකට ඇඩික්ට් වෙනවා. ඉතින් ඒ දේවල් ඒ මයින්ඩ් සෙට් එක අයින් කරගන්න. ඒක අයින් කරගත්තොත් අනිවාර්යෙන් අන්න ඒ කෙනාට ගොඩ එන්න පුළුවන්. මොකද මට අත්දැකීම් තියෙනවා. මට කීප දෙනෙක් කතා කරලා කියලා තියෙනවා මේ. මොකද මගේ වීඩියෝස් බලලම යාලා
ඔයාලගේ මයින්ඩ්සෙට් එක පොඩ්ඩක් වෙනස් කරගෙන මේ ඉමෝෂනලි ගතිය නැති කරගෙන ඇඩික්ට් වෙන්නේ නැතුව මේ වැඩේ කරලා හොඳට සාර්ථක වෙච්චයි ඉන්නේ. ඉතින් එයාලා දැන් එයාලා වැඩේ අල්ලගෙන තියෙන්නේ. එයාලා දිගටම දැන් සාර්ථකයි. එයාලා ලොස් තුනත් ඒ ලොස් ටේ කවර් කරගෙන ප්‍රොෆිට් එකකට යනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ ඒ තත්වෙට එන්න ඔයාලා ලොස් තුනත් ඒ ලොස් ටේක ඔයාලට දවස් දෙකකින් කවර් කරලා ප්‍රොෆිට් කරන්න පුළුවන් තත්වෙකට එන්න. ඒක තමයි මේ ට්‍රේඩින් සිස්ටම් වල තියෙන ට්‍රේඩින් වල තියෙන ලොකුම දේ වැදගත් කාරණාව වෙන්නේ. ඉතින් ඒ වගේම MT5 ඉන්ඩිකේටර් සිස්ටම් එකක් තියෙනවා. ඒක ඔන්ලි වොලටිලිටි ඉන්ඩෙක්ස් විතරයි. ඉතින් ඒක යූස් කරන්න අයට මම කියනවා. ඉතින් ඒකට ඒකේ වීඩියෝස් දාලා නැහැ මම. වීඩියෝස් එකක් දෙකක් වගේ තමයි දාලා තියෙන්නේ. ඒක බලන්න. ඊට අමතරව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මට කතා කරලා ඒ දේ දැනගන්න පුළුවන්. ඒක වොලටිලිටි ඉන්ඩෙක්ස් ට්‍රේඩ් කරන අයට. ඉතින් ගොඩක් අය මේ වොලටිලිටි ඉන්ඩෙක්ස් වලට කැමති මොකද ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න පුළුවන් නිසා. ඉතින් මම නම් කියන්නේ වොලටිලිටි ඉන්ඩෙක්ස් වලට වඩා රියල් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බලන්න. ඉතින් ඇත්තටම රියල් මාකට් එකේ ට්‍රේඩ් කරන එක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් දැනට ගොඩක් අය කතා කරලා අහන තව දෙයක් තමයි මේ මේක එඩුසෙට් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපේ අකඩමි එකක් අපේ බිස්නස් එකක් ඕපන් කරන්න අදහසක් තියෙනවා. ඉස්සරහට අදහසක් නෙමෙයි ඒක, මේ තියෙන ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි ඒක කරන්න බැරි වුණේ. නැත්තම් මේ වෙද්දිත් ඒක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඉදිරියේදී ඉන්ෆෝම් කරන්නම් මේක මොන වගේද කියලා. ඉතින් ඔයගලන්ට ෆොරෙක්ස් බයිනරි A to Z ඉගෙන ගන්න පුළුවන් අකඩමි එකක් තමයි අපි ඕපන් කරන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඔයගලන්ට ඒකදී ඔයගලන්ට සර්ටිෆිකේට් එකක් ලැබෙනවා. කොච්චරට දුරට මේ බයිනරි ෆොරෙක්ස් සම්බන්ධව සාර්ථකද කියලා. ඉතින් එතනින් එහාට ඔයගලන්ට හොඳ ට්‍රේඩ් කෙනෙක් විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන් සම්පූර්ණ දැනුම අපි ලබා දෙනවා. ස්ට්‍රැටජිස් කිහිපයක්ම ලබා දෙනවා. ගොඩක් හොඳ ස්ට්‍රැටජිස්. ඉතින් ඒ සම්බන්ධව ඇකඩමි එක සම්බන්ධව මම ඉස්සරහදී ඔයගලන්ට ඩීටේල්ස් හැම දෙයක්ම දැනුම් දෙන්නම්. ඒක ලංකාවේ මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි පොඩ්ඩක් පස්සට වෙලා තියෙන. ඒ කියන්නේ වැඩි පටන් ගන්න පොඩි පසුබෑමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී මේ තත්ත්වය ගොඩක් ලංකාවේ තියෙන තත්ත්වය ඇත්තටම අපි හිතනවා ඉදිරි සති කිහිපය තුළදී නැති වෙයි කියලා කියලා ලොකු බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ එතනින් පස්සේදී අපි ඔයගලන්ට අවශ්‍ය දැනුම ලබා දෙන්න අපි අකඩමි එකක් මේ වෙද්දිත් කමින් සූන් වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඒකේ විස්තර ඉස්සරහට මම ඔයගලන්ට දෙන්නම්. ඒ වගේම තවත් මතක් කර යුතු කාරණාවක් තියෙනවා. ස්ක්‍රීන් ඇරලා ඩිපොසිට් සම්බන්ධව. ඉතින් මම ස්ක්‍රීල් ඩොලර්ස් දෙන්නේ සාමාන්‍යයෙන් 13-14 වගේ. ඉතින් ඒකත් ලිමිට් එකකට තමයි දෙන්නේ. මොකද මට දෙන්න පුළුවන් කියලා ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් ගන්න අය මට කතා කරන්නේ ඒ දවස් දෙකේ විතරක් ස්ක්‍රීන් ඩොලර්ස් අවශ්‍යයි කතා කරන්න. එහෙම නැතුව කතා කරන්න එපා. මොකද වෙන දවසට මගේ ගාව ස්ක්‍රීන් ඩොලර්ස් තිබ්බත් මම දෙන්නේ නැහැ. මොකද ඒ දවස් දෙක විතරයි මම ඒ දවස් දෙක තමයි මේක යොදාගෙන තියෙන්නේ. අනිත් වැඩත් එක්ක මොකද ඒ දේවල් කරන්න හරි අමාරු. ඉතින් ඒක නිසා මේ ඒ දවස් දෙක විතරක් කතා කරන්න. ඉතින් මේ වගේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි මේ ෆොරෙක්ස් කියන්නේ. ෆොරෙක්ස් වල නම් මම YouTube channel එකේ ගොඩක් කතා කරලා නැහැ. ගොඩක් දේවල් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ බිග්නස්ලට නම් නෙමෙයි, ඒත් දැනට කරගෙන ගිය ලොස් වෙච්ච පිරිසක් ඉන්නවා. එයාලට අවශ්‍ය දැනුම ලබා දෙන්න මම කල්පනා කරනවා. කියන්නේ සම්පරිම සති දෙකකටවත් වීඩියෝ එකක් දෙන්න වගේ ට්‍රයි එකක් දෙනවා. ඉස්සරහට ඉතින් උපරිම ට්‍රයි එකක් දෙනවා සතියකට සැරයක් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මොන හරි ඔයගලන්ට තියෙන ගැටලු තියෙනවා නම් මට ඩිරෙක්ට් කෝල් එකක් ගන්න එපා. මොකද අවශ්‍යමතාවයක් කරන ඩිරෙක්ට් කෝල් එකක් දෙන්න එපා. කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා, කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා අහන්න මම පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම මේල් එක තියෙනවා, මේල් එකක් දාන්න. මේල් එකකටත් මම රිප්ලයි කරනවා මේල් එක වෙනයිට. ඉතින් මේ දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් මතක් කරන්න තියෙන්නේ. ඉතින් මම අර කතින් කතා කරා වගේ මේ ඉමෝෂන් එක නැතුව ඇඩිට් නැතුව හරියට කරන්න අනිවාර්යෙන් ඔයාලට සක්සස් වෙන්න පුළුවන් ට්‍රේඩින් ලයිෆ් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට සුබ දවසක්. මම මෙතන මේ වීඩියෝ එක නවත්වනවා.